අද රටේ ආර්ථිකය ශක්තිමත් වීමක් පෙන්වුම් කරලා තියෙනවා. අපිට ආපසු කඩා වැටීමකට යන්න බෑ. අපි සැප්තැම්බර් මාසයේ වෙද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළවෙනි සමාලෝචනයට මුහුණ දෙන්න තියෙනවා. එතනදී අපි දේශීය ණය ප්‍රශස්ත කරන වැඩසටහන අවසන් කිරීමත්, ඒ වගේම විදේශීය ණය ප්‍රතිවෘත්තිගත කිරීම අවසන් කිරීමත්, අපි විදේශීය ණය හිමියන් සමග ඇති කරගත්ත එකඟතාව කොතෙක් දුරට සම්පූර්ණ කරලා තියෙනවද කියන කාරණාව පිළිබඳව වැදගත් වෙනවා. එහෙනම් මේ පළවෙනි සමීක්ෂණයේ සිදුවන තෙක් දැනට සිදුවලා තියෙන ප්‍රතිසංස්කරණ කිසිවක් අපිට ආපස්සට හරවන්න බෑ. ඉදිරියේදී වුණා අපිට අලුතෙන් වෙනස්කම් කරන්න පුළුවන්ද කියලා හිතන්න පුළුවන් වෙන්නේ අපි කොතෙක් දුරට ආර්ථිකය ශක්තිමත් වෙලාද කියන කාරණාව තුළ. ඉතින් කෙටි කාලීනව අපි ආර්ථිකය ශක්තිමත් වීම දීර්ඝ කාලීනව සිදු වෙච්ච ශක්තිමත් වීමක් හැටියට සැලකීමක් මේ මොහොතේ සිදු කළ යුතුව නැහැ. අපි දුරදිග නොබලා තීන්දු ටික ගත්තොත් 2022 ඇති වෙච්ච තත්ත්වයට වඩා බරපතල අවදානම් තැනකට රට තල්ලු වෙලා යනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.